Hero FM. What the rule? பாட்டிரோல் ரசிக்க ரசிகாவியன்கே சித் அமந்தானந்தேட்ட பத்கரமின் திராசைய பீதிய குத்துகலே ரகாத் எங்க கிலி போலாயன சங்கீத ரசையின் பிரி மாஸ்டர் சரிகம கண்ணாகே சங்கீத அசப்புவ இத்தன் சிட்ட சந்த சமயை ஜீவித்தே கிவன்னே மா அத தினே மட மகே தனியத் ரங்க சிட்டின்னே சங்கீதையே உங்கள்கிட்ட ஏனாவது அப்பே மாஸ்டர் கீன சிந்துவ நீங்க கங்கடம் வெடிச்சுட்டு ஒன்னே வாங்க கயனா கரான මට පේන්නේ මොකක් නමුත් සිද්ධ වෙලා තියෙන පාටයි. නිකන් මේ ජීවිතේ කලකිරුණු ස්වභාවයක් නේද? ඒ ස්වරයේ ගැබ්බෙලා තියෙන්නේ. මේ ජීවිතයේ දුක මෙනෙහි වෙලා ඔක්කොම අල්ලලා දාලා වනවාසීව බණ භාවනා කරන්නවත් යන්නේ නැද්දන්නේ? ඔය හදන්නේ නේ? පිස්සුද මල්ලි? අපේ මාස්ටර් වනවාසි වැඩේ නම් කීයටවත් කරන්නේ නැහැ. ඇයි කියන්නේ? ඔය කොච්චර හිත දමනය කරගන්න හැදුවත් වල් සතෙක් දැක්ක ගමන් ඩෙවල් ඉස්ටෝ ෆ්‍රයිඩ් හොතල මතක් වෙන්නේ නැත්නම් අනිතක සංගීතයියේ කොයිතරම් හිත දමනය කරත් මොන භාවනාව කළත් ඉරාවරට ගිය ගමන් අතපය වෙවුලන් අල්ලලා බාර් එක මතක් වෙනවනේ නේදනේ ඒ වෙලාවට ඉතින් සක්කරයටවත් බෑ අපේ මාස්ටර් වනවත්තන්න හරියට හරි ළමයිනේ මාස්ටර් මම මේ කල්පනා කළේ මේ ජීවිතේ නීරසයිනේ හරසුන් හරියට අවබෝධ කරගත්තාම මේ ජීවිතේ කියන්නේ මොකද්ද කියලා ලොකු හිස් බවක් දැනෙනවා අපි මේ අර්ථයක් නැතුව දුවන්නේ මිරිගුව පස්සේ නේද කියලා හිතනවා නේද මල්ලි ඊරේ මාස්ටර් හාමිනේ ගහණික ගහලා තියෙනවා කුඩා මුලේ තමයි සර්කිට් ෆුල් අවුලලා වගේ නේද කතාවෙන් තේරුවානේ මේ සංගීතයි මට පේන්නේ වනගත වෙයි වගේ බං පොඩ්ඩක් කතා කරලා බලමුද ඔබ කතා කරන්කෝ මේ මාස්ටර් හරි දැන් ජීවිතේ කලකිරලා ඉන්න කියලා කියමුකෝ දැන් මොකක් කරන්නේ ඔය යන්නේ මං හිතන් ඉන්නේ මොකද්ද මේ සංගීත අසපුව තව දුරටත් මේ හුදී රසික ජනයාගේ සංගීත සාපිපාසාව නිවාලන දියදෝතක් නොකර දිවිමක බොහෝ දුර ඇවිද ගිය මේ ඔය වයසින් මුහුකුරා ගිය අයවලුන් සඳහා ගිමන් නිමන මේ තෝතැන්නක් කරන්න මොකෝ කියන්නේ දැන් මාස්ටර් ඔයා ඔය හදන්නේ මේ සංගීත අසපුව වැඩිහිටි නිවාසයක් කරන්නද කියන්නකෝ අන්න හරි දැන් ඔය ගෙදර සැලකිලි අඩු අඩත් ඒටම් වැඩි විවේක සුවේ සතුට ඇවැසි විශ්‍රාම වැටුප හිමි ඒ වගේ කට්ටියට මේ සංගීත අසපුව නවාතැන්පලක් කරන්නයි මං හිතන් ඉන්නේ මොකෝ කියන්නේ ඉතාමත් වටින සිතුවිල්ලක් මාස්ටර් ඒකිනුත් ගොඩාක් වටින්නේ අර විශ්‍රාම වැටුප් තියෙන අයවලු සඳහා නවාතැන් දෙන එක නේ මාස්ටර් අන්න උඹට තේරුණා පෙන්ෂන් 10ක් සෙට් වුණා කියන්නේ ගොඩනේ නේබ මල්ලි අය යකු ගෑනු නාන දිහා හොරෙන් බලන එකක් නේද සින්දුවෙන් කියවෙන්නේ සින්දු කොරලා කොරලා වෙන ලියන්න මාත්‍රුකා නෑ අයියේ හැබැයි
ඒ සින්දුවත් අන්කොමන් නේ අයියේ ඈ වැඩිය ලියවිලා නැහනේ අර ලිඳ වට කර කබර ගොයයි ලිඳ ළඟට යන්න එපා අභිමාන ඒ කියන එකයි අරෙන්න වෙනේ වනෑනේ ඔන් දන්නේ ඉතින් මේ දැස්වේ මල්ලි අයියේ කොද මාස්ටර් කිව්ව වැඩි උඹ කළාද මොකද්ද අර සංගීත සභාවේ බෝඩ් එක ගලවලා වැඩිහිටි නිවාසේ බෝඩ් එක ගහන එකේ යන් උඹනම් හැබැයි වැඩි හොඳයි මල්ලි ඈ දැනට අපි රස්සාවකට ගිහින් හවසට ඇවිල්ලා වැඩිහිටියන්ට සලකගෙන ඉමු. එතකොට එහෙම්මම අපි දෙන්නටත් වයසට ගියාම මේකෙම වැටිලා ඉන්න පුළුවන් නේ මල්ලි. ඒ වුණාට සංගීතයි මම නම් හිතන්නේ. මොකද්ද? මේ වැඩිහිටි නිවාසයේ වැඩ පිළිවෙලකට කරන්න පාලිකාවක් වගේ අරන්. ඈ. ඒ කියන්නේ මේ නංගි කෙනෙක්ව ඉන්ටර්විව් කරලා අරන්. මමත් පාලක කෙනෙක් වෙලා එයාත් එක්ක නිවාසේ කොරන් යන්න. උඹ වැඩට බලයන් හොඳේ. ආ දැන් බොය හදන්නේ වැඩිහිටි නිවාස පවුල් කන්නේනි මේ ඒව පස්සේ බැරියයි කො බෝඩ් එක ගන්න හැටි බැලුවද මේ සංගීතයි ඈ මාස්ටර් මුකුත් නමක් කිව්වේ නෑනේ බං නිකන් වැඩිහිටි නිවාසය කියලා බෝඩ් ගැහුවට නැගල යන්නේ නෑනේ ඔන් දැන් ඔය හුඟක් වෙලාවට ඔය සරණ වැඩිහිටි නිවාසය එතනින් ගියම මෛත්‍රී වැඩිහිටි නිවාසය ඈ ඒ වගේව තියෙනවනේ උඹ ටිකක් ඊට පොඩ්ඩක් වෙනස්ව වෙන එකක් මතක් කරන් බලන්න සුබ සරණ වැඩිහිටි නිවාසේ සුබ සරණ කියලා කිව්වම මල්ලි ඒක ටිකක් ඔය මංගල සේවයට ළඟින් යන එකක් නේද එහෙනම් එක්සත් වැඩිහිටි නිවාසේ වයසට ගිහින්වත් එක්සත් වෙන එක හොඳයිනේ නේ අයියේ මොකද කියන්නේ දස්වි මල්ලි එක්සත් ආපු ගමන් වයසක අය අවුල් වෙන්න පුළුවන් නේ අයියේ එක්සත් කියන්නේ අවමංගල්‍ය ආධාර සමිතියක් එක්කනේ බං ආ උන්ට ඕ මයිනේ අපි නිකන් පොස් විදියකට දාමුද හන් දෙන්නම මොකද්ද යුනයිටඩ් එල්ඩර් හෝම් අන්න ගැම්මට තියනවනේ යුනයිටඩ් එක නම් හොඳයි යුනයිටඩ් මල්ලි පොඩි ස්පෝර්ට්ස් ක්ලබ් ගතියක් වගේ දැනෙනවනේ මට හරි සංගීතයි අපි මෙන්න මේව හොඳ නමක් දාමුකෝ මොකද්ද මේක චිරාක් කාලයේ සංගීත අසබෝ විදියට තිබ්බ හින්දා හැමෝම දන්නේ සංගීත අසබෝ නමින් හින්දා අපි සංගීත අසබෝ මැද්දට වැඩිහිටි කෑල්ල ඔබලා අපි දාමු සංගීත වැඩිහිටි අසබෝ කියලා ඒකත් නරකනේ එහෙනම් සංගීත වැඩිහිටි අසබෝ හොදේ එක ගහපන් කොඹ හරි මං ගන්න මේ කොමේ ළමයි ෂා බෝඩ් එක පංකාදු ඈ සංගීත වැඩිහිටි අසපුව පට්ට පට්ට එක හරිටි බෝඩ් එක හරි මාස්ටර් දැන් කොමේක වැඩිහිටියන්ට නවතින්න පහසුකම් හරි හරි මෙච්චරයිනේ 10යිනේ අපි ගන්නේ බూరు ඇඳන් 10ක් ගෙනහල්ලා දැම්ම එච්චරයිනේ මොනවද මාස්ටර් ඔය කියන්නේ අනේ මේ නැහින දෙහින කාලේ බూరు ඇඳන් වල දාලා කොඳ කඩෙන් ගෙන්නේ මේ මිනිසුන්ගේ එහෙම නෙමෙයි මාස්ටර් ට්‍රිපල් ලේයර් මෙට්ටියක් වදාලා අවසාන කාලිනේ සැපට තියන්නේ පෙයි එහෙමනේ කරන්නේ මොකෝ කියන්නේ මේ මාස්ටර් දැන් එතකොට මොන වෙයි ඔය වැඩිහිටියන්ට අපි කන්න දෙන්නේ දැන් ඔය 10කට කවුද උයන්නේ මේ කුක් කෙනෙක් ගන්න වෙයිනේ මේ ඕනම් කැම ටික රහට උයන්න මම දන්න නංගි කෙනෙක් නම් ඉන්නවා වැඩට ගන්න පුළුවන් ඕන් මම පඩගල ඉන්ටර්විව් කෝල් කරන්න අයියෝ පපපපපා එපාද වයසට යනකොට රහට නෙමේ කන්න දෙන්න ඕනේ ගුණට ඒ කියන්නේ තනි කර ඇල් වතුරෙන් තම්බලා ලුණු පොඩ්ඩක් දා ආලා දෙන්න තියෙන එච්චරයි. ඒක නම් ඉතින් මේ ඔය ඩස්පින් ළමයට කරන්න පුළුවන් නේ නේද? මම සංගීතයේ මෙයා හදන්නේ කට්ටි අපේ කරේ ගහන්න වගේ. මොකද බං කරන්නේ? ඔත හිතන්කෝ කියන්නේ. මේ ඩස්පින් මල්ලි. මම කියන්නේද වැඩ? මොකද්ද? ඔබ දීහන් මෙනු ටිකක් මාස්ටර්ව කරවිලා ප්‍රචර්ස් වලින් යන්නේ. මං දැන් උඹෙන් අහනවා හොදේ. හරි හරි. බාපන් අයිය මං දෙන්න ඇඳෙන්න ඕන්. මේ මාස්ටර්. මේ ඩස්පින් මල්ලිට පුළුවන්. පුළුවන්ද? බට පුළුවන් මල්ලි. ඔබ දැම්මම ඔය අඩු ගානට කැම ටිකක් හදන්න පුරුදු වෙන්කු. මහා ලොකු දෙයක් නේ බං මෙහෙමයි. ඕමේ. නේවාසිකව වැඩිහිටියන්ට උදේට පෝෂදායි ආහාර වේලක් දෙන්න ඕනේ. මුනිකන් එක දෙනව නම් දෙන්නේ කොහොමද කියන්? මං උදේම දෙනවා කොළ කැද වීදුරුවක් ඕන්. නැත්නම් කැද වීදුරුවක්. ඊට පස්සේ කඩල කව්පි මුං ඇට වගේ තැම්බල දෙනවා. නැත්නම් රතු ඉඳියාප්ප කලුකු මස් එක්ක. එහෙම නැත්නම් මණි පිට්ටු එළු බාබත් එක්ක. තව පළතුරු විශේෂකකුත් දෙමුනේ. අන්න හරි. මේ දැස්මෙ මල්ලි. අයියේ මේ වැඩිහිටියන් වැඩි කල් ඉන්න අය නෙමෙයිනේ. ඕ ඒක ඇත්ත බං. හොඳ රැකවරණයක් එක්ක හොඳ පෝෂණයක් දෙන්න ඕනේ. උඹට තේරුණාද ඒක? තේරුණා තේරුණා. එතකොට උඹ දවල්ට කොහොමද දෙන්න හිතන් ඉන්නේ? දවල්ට අයියේ කුරුළු තුඩ නැත්තම් හීන තියාල් බතට තෝර පෙත්තක් තම්බලා. එළවලු දෙකක් එක්ක. තුඹ කරවිල බ්‍රොක්කල්
බ්‍රොකොලි, මටන් මෂ්රූම් වගේ. එතකොට තව බෙල් පෙපර් පාස්ලි වගේ වෙජිටබල් සලාඩ් එකකුත් දෙමුනේ. මේ අතුරු පසට නැවුම් පළතුරු සලාඩ් එක. එහෙම නැත්නම් ඔය ඩ්‍රැගන් ෆෘට් කෑල්ලක්, එහෙම නැත්නම් නේත්‍රම් පළම් ගෙඩියක් වගේ උනත් දෙන්න පුළුවන් නේ. අන්න මල්ලි, අන්න හරි. ඔය වෙදිහිටියන්ට ගෙවල් වලින් සැලකුම් නැති හින්දානේ මල්ලි මෙහාට එන්නේ. ඒක ඇත්ත. අපි හොඳට ඒගොල්ලන්ට සලකන්න ඕනේ. එතකොට මල්ලි උඹ කොහොමද රැට කෑම දෙන්නේ? රැට බර ආහාර දෙන්න බෑනේ අයියේ. අපි රැට දෙමු කෝසස්. කෝසස්. බොයිල් වෙජිටබල් එක ග්‍රිල් කරපු මාළු හරි මස් හරි පෙත්තක් දෙමු. නැත්නම් මටන් සුප් එක කුරක්කම් පාන් පෙති දෙක. එහෙම හොඳයි නේ මාස්ටර්. මාස්ටර්. මාස්ටර් කොහෙද යන්නේ මාස්ටර්? ඒ මල්ලි. පිස්සු හැදිලා නේද ගියේ? ඒකනේ බං. මෙහාට වරෙල්ල උඹලා දෙන්න. ඇයි මාස්ටර්? ඇයි මාස්ටර්? මේ උඹලා දෙන්න මේක හොඳට අහගනින්න. මොකද්ද මාස්ටර්? උඹලාට කලින් ගියපු කෑම දෙන්න මේක 5 ස්ටාර් හෝටලයක් නෙමෙයි, මේක වැඩිහිටි නිවාසයක්. තේරුණා? හරි හරි, ඒක අපි දන්නවනේ. ඔය කොස්ගහේ පස්පංගුව හදලා සාලේ අටට කපලා ගිහලා තුන් වේල දුන්නාම හොඳට ඕම ඇති. තේරුණේයි? ඒත් මාස්ටර් අපි අර කලින් මෙනු එකට නන් ෆැට් කිරිවේ දෙකකුත් තිබ්බා. ඒක කියන්නත් බැරි වුණා. ඔය දිදි මාස්ටර් මේක කරන එකේ පරමාර්ථයතාවම කිව්වේ නෑනේ. එහෙම කිව්වනම් අපි කියනවනේ කෙරෙන විදියනේ. මට ඕනේ සමාජ සේවාවක් කියලා රටට පේන්න තිබිලා මාසේ අන්තිමට මගේ අතට ගාණක් කැපෙන්න. නම්බු යටින් සල්ලි. තේරුණාද? අන්න ඒකයි මේ වැඩිහිටි නිවාස දාන එකේ පරමාර්ථය. තේරුණේයි? ඇත්තම් පොලිටිකල් වැඩක්. හරි හරි හරි. අන්න එහෙම තේරෙන්න කියන්නේ නැපයි. දස්වින් මල්ලි. අයියේ. මේක ගානක පිළියක්. වෙනම මෙනු ටික හදන්න වෙයි මල්ලි උඹට. හරි. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, සුගර් බල්ලට දාලා තුන් වේලට පානුයි පරිප්පුයි දැම්ම. කතාව අවරයිනේ. වෙනසකට ඕනනම් නූඩල්ස් දැම්ම ඕන්. අන්න හරි. ඔය තේරුණේ. මේකේ මුඛ්‍ය පරමාර්ථේ මට ඕන අපේ ගෙදරට මම මේ හොඳ වැඩක් කරනවා කියලා පෙන්නන්න. එහෙම පෙන්නලා මෙහෙට ඇවිල්ලා දෙකක් දාලා වැටිලා ඉන්න. තේරුණාද? වරන් ඇතුලේ කුටිලකා කියලා දාන්න ඕන නේද මාස්ටර්? ඔව්. මොකද්ද? සංගී? ඔබ වැඩිහිටියන්ට කතා කරනකොට කරුසරුව තියාගන්න දැනගනි හොඳේ. හරි හරි. මේ දැන් ගුටි ගන්නත් පණ නැහැ ළමයිනේ. ඒකයි මේ මොනවා හන්දිය බෙදෙන හෑන්ඩ් බිල් ටික හැදුවද? ඒක හැදුවා මාස්ටර්. මෙන්න මේමයි පටන් ගන්නෙ. කොහමයි? විශ්‍රාමික ඔබ ජීවිතයේ සැනසුවේ විවේකීව සතුටින් විඳින්න. මාදි 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 හොඳටම මාදි. ඕම ගැහුවාම කල්පනා කරලා බලලා නෙන්න හිතෙන්නේ. මට ඕනේ හෑන්ඩ් බිල දැක්ක ගමන් රෙදි ටික හොපින් බෑග් එකක දාගෙන මෙහෙට දුවලා එන්න. අන්න එහෙමයි ගහන්න ඕනේ. ඉතින් එහෙනම් මෙහෙම ගහමුකෝ මාස්ටර්. කොහමද? දුප්පින්ද ඇති එන්න මැරෙනකල් සැපම විඳිමු. ඔබ ඉල්ලන්නේ මොන සැපද? ඒ සැප එසනින්ම ඔබේ දෙපතුලට. හරියට හරි. දැන් සැපද? කැමති ඕනම දෙයක් කන්න බොන්න කියලා දාලා අර බොන්න කියන එක ටිකක් ලොකු වකුරෙන් ගහමු. එහෙම හොඳයිනේ. හොඳ දහනවා. ඒකම තමයි ඕනේ. යකෝ ඒ කිව්ව ටික අහන් ඉඳලා මටත් ආස හිතුණා ගියහන්කො. පට්ට පට්ට මරු ඈ. ඔන්න ඉතින් යටින් මෙහෙමත් ගහමු. ඔබේ විශ්‍රාම වැටුප නිවසියන් මං කොල්ලා කනවද? එන්න අපි ළඟට. ඔබට කැමති විදියට එවියදම් කරන්න. සෑම දිනකම කාබී විනෝදවන ඔබට එළිවනතුරු සජීවී සංගීත රසය. අපි කීයක් හරි කපා ගන්න එපැයි නේ මාස්ටර්. මං සින්දු කියන්න. ඇයි උඹේ මූණ ඇඹුල්ලුනේ? ඉතින් යකෝ ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න එන්න හදන අයට ඔබ දුක දෙන්න හදනවනේ. මගේ සින්දු වලටද? නැතුව වෙන මොනවද? සුබ වැඩ පටන් ගන්න හදන වෙලාවෙම ඇයි මල්ලි උඹ මේ උඩු පුරන්නේ? නෑයි දැන් මේ සංගීතසුපුවේ වැඩිහිටි නිවාස දැම්මම සින්දු හබක් නේ. ඒකටද උඹ මේ මෙලෝ 100ක් නැතුව සින්දු කියන්නේ? හරි හරි. අම්මා මල්ලි, ඇත්තටම උඹේ ඔය කර්ණ රසායන අඳෝනාව කනට ඇබ්බැහි වෙලා නැතුව ඉන්න පුළුවන් වෙයිද මන්ද මල්ලි? ඒකනේ මේ සංගීතයි මේ පෙන්ෂන් මංකොල්ල කන වැඩිහිටි නිවාස ව්‍යාපෘතිය සාර්ථක වෙයිද බං? ඇයි මට නම් බයි බෑ බං. අල්ලස්සා දූෂණකින් හරි මිරිහානෙන් හරි අපි වරන් යයි කියලා. එහෙම
කිව්වට මල්ලී මටත් ඒ වගේ සාධාරණ චිත්ත චෛතසිකයක් ඇති වෙලා තියෙනවා. ඈ විලාවේ හැටියට මල්ලී පොඩි වාසියකට හරි තියෙන්නේ. ඈ ඔය නවතින්නේ වැඩි හිටියෝ. ගෙවල් වලින් ගැලවිලා ෆ්‍රීඩම් එක හොයාගෙන එන කට්ටිය ඉන්න. මට තේරුණා. ඈ අන්නේ යකෝ අපේ මාස්ටර් බූරු ඇඳක් කුස්සන් එනවා. මට පේන්නේ වැඩි හිටියෙක් සෙට් වෙලා වගේ ඕන්. එහෙම නැතුව මාස්ටර් හාමිනේ මෙයාව ගෙදරින් එලවලා නමෝ විත්තියෙන් පළවෙනි වැඩි හිටිය විදියට එයාම නවතින්නේ නැවද දන්නේ නේ මල්ලී. මේ තමයිනේ වැඩේ හරි. මේ අල්ලහංගෝ මේ බූරු ඇඳ. ආ දෙන්න දෙන්න මම බලන්න හරි. වැඩේ හරි. වැඩි හිටියෙක් සෙට් වුණා. අදරයට බැංකු කාඩ් එකයි ඇඳුම් ටික අරගෙන ගෙදරින් පැනලා එනවා කිව්වා. මේ යාට නවතින්න මුල්ලක් සෙට් කරන්න ඕනේ වේල පහයිම. මොද තනක් බලහල්ලා. මේ වහලේ හිල් නැති තනක් වෙන්නත් එපේ නේ මාස්ටර්. මේ මාස්ටර් කිව්වද රැට කාලා මෙන්නයි කියලා. ඔව් දැන් හිත උදේට කන්න දෙන්න මොන වෙයියෝ. දවල්ට රැට දිගටම කන්න දෙන්නත් එපේ යෝන්. කාලබල නොවි හිටහල්ලාකෝ. මෑන් සෙනකොටම අපි මෙතන පොඩි භාගයක් වගේ එකක් තියාගෙන කරමින් ඉන්නවා. ඒකෙන් පොඩි එකක් වක්කලා යාට දීලා තල්ලු ස්ටාර්ට් එකක් දාලා දෙනවා. ඊට පස්සේ ආ එකක් ගේන්න අපිට හල්ලි දෙනවා. ඒ සල්ලි වලින් අපිට ගන්න කොත්තු තුනක් ගේනවා. එහෙමනේ කරන්නේ. අන්න හරි ඔය තේරුනේ. සින්දු ටිකක් කිව්ව ගමන් ෆුල් පැකේජ් එකම හරිනේ. මේ මාස්ටර්. ආ එතකොට හෙට උදේ කෑම ඒකට මොකෑ කරන්නේ? ඒ සල්ලි වලින්ම පාන් රාතා දෙකකුත් ගේනවද අපිටත් එක්කම? එපා නේද? එපා. පා කියන්නේ බං ඉතින් පාගෙන ගන්න තියනවලු ඉහගෙන ගන්න හොඳ නෑනේ. ඒකනේ. මේ දස්පියෝ. ඉදර ඉන්දෙද්දි සතියෙන් ඉවර වෙන පෙන්ෂන් එක මෙහෙදි දවසෙන් ඉවර කරන්න දුඹ දැන් ඔය හදන්නේ. උදේ කෑම ප්‍රශ්නයක් කරගන්න එපා. අදරය කම්පාත් වෙන්න ගසලා නිදාගත්තාම උදේ කෑම පණ්ඩල තමයි අපි ආව හැරවන්නේ. තේරුණාද? ඒතොර දවල්ට? දවල්ට ඔය හන්දියේ බැරිම තැන හෝටලෙන් බත් හොදි වෙන වෙනම ගෙනහලා දීසි වලට දාලා අපි මේ දැන් ඉවුව වගේ දෙමු. එහෙම හොඳයිනේ. දුක්වින්ද ඇති එන්න මැරෙනකල් සැපම විඳිමු. ඔබ ඉල්ලන්නේ මොන සැපක්ද? ඊ සැප එසනින් ඔබේ දෙපතුලට. එහෙම කියලා නේද හෑන් බිලේ දැම්මේ? නෑ මං නිකන් කිව්වේ. මොකටද කාසි බාගේ හොයා තියා? මොකටද කාසි බාගේ හොයා තියා? යනකොට ගෙනියනවද අනේ ඔයා? දැස්පි මල්ලි. අයියේ ඔබ දැන් ඉඳන්ම වැඩි තියන්ගේ හිත ඇදෙන සින්දු කියන්න පටන් ගත්තද? ඔව් සංගීත අයියේ. එකවුන්ට් වල තියෙන සල්ලි පවා වියදම් වෙන සින්දු කියන්න ඕන. මේ ළමයිනේ අන්නර නවතින්නේ වැඩි හිටියනවා. ඔය ස්ටූල් එකක් අරගෙන අර අඩුම කුඩුම ටික තියලා ලෑස්ති කරහල්ලා නිකන් දැක්ක ගමන් ආසයි දෙන්න. හා සෙටප් එක හදාහල්ලා සින්දුවක් එහෙම ගී ගී හිටහල්ලා. හරි මාස්ටර් හරි මල්ලි අයියේ තනි ඔය গিටාර එක මෙහාට. හරි විතක් මතු පෙරගෙන ලා සුලංග රවටලා පැතුම් නිංගි මරගෙන ලා මුවතවක් කලා පිලාදු කසුන් මුසුවෙලා සිහින ලොවට පාවේ සඳුන් සිහිල යවි. මේ ළමයි මේ ළමයි අර වැඩිහිටි නිවාස කොහෙද දන්නේ තියෙන්නේ නේද? ආ මේ තමයි වැඩිහිටි නිවාස. මේක තමයි එන්න වාඩියෙන්න. මේකද වැඩිහිටි නිවාසය? ඕ යකෝ මං හිතුවේ බාර් එකක් කියලා. පස්සනේ හැදෙනවා අයියේ. මේ ගෙදරට හොරෙන් පැනලා කිව්වට දුවලා ආවේ. මාර මහන්සේ අම්මෝ ගන්න. ඈ මෙච්චරයි තියෙන්නේ ඉතින්. ආ කමක් නෑ ගන්න කියනවා නම් ගන්න. අපි තව එකක් ගෙන්න ගම්මකෝ ඈ. අතල් දෙන්න. මේ පොඩකින්ද. මේ ඉස්සෙල්ලා වැඩිහිටි නිවාස සල්ලි ටික ගන්නකෝ. මාසෙකට කීයයි කියලාද කිව්වේ? අනේ මේක මේ සමාජ සත්කාරයක් ඉන්න අපි සල්ලි කියලා ඉතින් එහෙමටම ගාණක් ගන්නෑ. අනේ ඉතින් ඒක හරිනේ නේ. ඔව් රෙජිස්ට්‍රේෂන් එකට 5000ක් ගන්නවා එච්චරයි. ඊට පස්සේ ඉතින් දිගටම නිකන් තමයි ඉන්න තියෙන්නේ. අර කැමති නම් ආධාරයක් විදියට ඔය කීයක් හරි අර හිල් වෙච්ච බුම් එකට දාන්නකෝ. ආයෙත් ඉස්සර මෙන්න රෙජිස්ටර් 5000. කෝ දෙන්නකෝ. මේ ළමේ කියවල මෙන්න මේකෙන් තව එකක් ගෙන්නන්නකෝ. හොඳ බයිට් එකකුත් ගෙන්න ගන්න මේ. ඔයාලට කියන්න මම මෙහෙම තනක් අවුරුදු ගානක් තිස්සේ හොය
ඔය හිටිය ඔවුන් මම පොඩි එකක් ගන්න බෑ ගන්න ගන්න මේ ගන්න ගමන් අපි සින්දුවකුත් කියමු නේද දැන් ඉතින් හිතේ බයක් බරක් දුකක් එහෙම නැහනේ ඉතමත් සතුටින් ඉන්නේ මේ මේ මචං මචං කිව්වට කමන්නේ නැහැ නේ මචං මේ 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 අපි අපි මේ වගේ සින්දුවක් කියමු ඈ ආ ගන්න ආදරම දුපානේ අපි බමු හඳ පානේ අත්ල් පතලාගෙන අපි යමු හෙට හන්තානේ ආදරම දුපානේ අපි බමු හඳ පානේ අත්ල් පතලාගෙන අපි හෙට යමු හන්තානේ මේ ඉන්නේ ඇනේ නිහ සෙදි ටිකක් මල්ලක දැන් ගෙදරින් පැනලා ගිහින් මගෙන් බේරිලා ඉන්නද මේ මතිවත දිගේ සින්දුක් කියන උන් කවුද අපි මේ අහිංසකය අහිංසක හිතහන්න උඹට හැරෙන්න තියෙන සලකන්න මොකද යකෝ ඒ දාලා දෙන නම සිහාන් ඒක මට තේරුම් ගන්න බැ මාස්ටර් ඇයි මාස්ටර් මාස්ටර් ඒ වගේ නමක් දාගන්න බැරි වුනේ අපරාධනේ සිහාන් මේ වගේ වෙයිද හිරු පටිරෝල් වලින් විතරමයි ඈ